ආදරණීය දුවේ පුතේ පිළියන්දල අධ්‍යාපන කලාපයේ YouTube ගුරුතුමී channel ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මම වැවලානන්ද සමරකෝන් විද්‍යාලයේ ජනනි කෞශල්‍ය ගුරුතුමිය අද මම ඔයාලට ඉදිරිපත් කරන්නේ ගණිතයේ පාඩමක් ගණිතයේ විෂයට අදාළව භාග පාඩම තමයි මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ මම හිතන්නේ මේ පාඩම 3-4 ශ්‍රේණිවලදීත් ඔයාලට හම්බුණා වගේම ප්‍රායෝගික ජීවිතයේදී භාග අපිට නිතරම මුණගැහෙනවා මම කිව්වනේ පුතේ ඔයාලට මේ භාග අපිට සාමාන්‍ය ජීවිතයේදීත් අපිට මුණගැහෙනවා කියලා කොහොමද බලන්නකෝ දැන් කඩේට ගිහිල්ලා අපි පාන් භාගයක් ඉල්ලනවා අද මං කෑවේ පාන් කාලයි කියනවා ඒ විතරක්ද පොල් තෙල් කාලක් දෙන්න පොල් තෙල් භාගයක් දෙන්න ඇයි තනියෙන් කනකොට අම්මා කියන්නේ මල්ලිටත් භාගයක් දීලා කන්න ඔන්න ඔය විදිහට අපිට නිතරම මේ භාග කාල කනට ඇහෙනවා ඉතින් අපි අද බලමු නිවැරදිව මොකක්ද මේ භාග කාල කියලා කියන්නේ කියලා ගණිතයේ විශේෂිත විතරක් නෙමෙයි අපිට එදිනෙදා ජීවිතයේදී තොන්න මේ භාරී වැදගත්. මේ බලන්නකෝ සම්පූර්ණ කොළයක්. මේක අපි සමානව කොටස් දෙකකට වෙන් කරනවා. අනිවාර්යයි පුතේ සමාන කොටස් වීම. මේ බලන්න මෙන්න මේ කොළය සමාන කොටස් දෙකකට වෙන් කරලා එක කොටසකට අපි කියනවා භාගයක් කියලා. මෙන්න මේ කොළය අපි නැවත සමාන කොටස් දෙකකට වෙන් කරා වගේම තවත් පාරක් නවනවා. ඔන්න බලන්නකෝ එතකොට සමාන කොටස් හතරක් මේ තියෙන්නේ 1 2 3 4. එහෙනම් සමාන කොටස් හතරකින් එක කොටසකට අපි කියනවා කාලක් කියලා. එහෙනම් සම්පූර්ණ රූපයක් සමාන කොටස් දෙකකට වෙන් කරාම එන් එක කොටසකට අපි භාගෙකුත් සම්පූර්ණ රූපයක් සමාන කොටස් හතරකට වෙන් කරාම එන් එක කොටසකට අපි කාලකුත් කියලා කියනවා. දැන් පුතේ අපි කාල භාගය අඳුනගත්තා වගේම මේ භාග ලියන විදිහෙන් මේකේ අර්ථය මොකක්ද? මොකක්ද මේකේ අදහස කියන එක අපි තේරුම් ගන්න ඕනේ. බලන්නකෝ මේකේ උඩ ඉලක්කම මෙන්න මේ මං ලියන්නකෝ ඔයාලට හොඳටම පේන්න. මෙන්න මේ විදිහට ලියනවානේ මම මේ මෙතන ලියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකේ මොකක්ද අදහස වෙන්නේ කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. උඩ ඉලක්කමක් තියෙන ඉලක්ක ගහලා ඉතින් උඩ ඉලක්කමක් සහ ඉතින් යට ඉලක්කමක්. මොකක්ද මේ යට ඉලක්කම මොකක්ද මේ උඩ ඉලක්කම කියන අපි අවබෝධ කරගන්න ඕනේ. මේකට අපි හරය කියනවා මේකට අපි ලවය කියනවා. දැන් අපි යට ඉලක්කම කියන්නේ ලොකු ඉලක්කම සහ පොඩි ඉලක්කම විදිහට අපි ඉගෙන ගන්නවා. මේ ඉතින් යට තියෙන ඉලක්කමෙන් කියන්නේ පුතේ මේ දෙන කොටස් ගන්න. මේ තියෙන්නේ මෙතන භාගය. මෙතන දෙකනේ තියෙන්නේ. ඒ කියන්නේ සමාන කොටස් දෙකයි. මෙතන 4 සමාන කොටස් 4කට වෙන් කරනවා. මෙතන 5 සමාන කොටස් 5කට වෙන් කරනවා. මෙතන 8 ඒකෙන් අදහස් වෙන්නේ සමාන කොටස් 8ක් කියන අදහස. මෙතන 10 ඒ කියන්නේ සමාන කොටස් 10කට අපි දීලා තියෙන රූපය හෝ ද්‍රව්‍ය බෙදන්න ඕනේ. දැන් මේ උඩ තියෙන පොඩි ඉලක්කම ඒකෙන් කියන්නේ පුතේ මේ බෙදපු කොටස් වලින් කවර කොටසද දැන් මේ කොටස් දෙකකට බෙදුව ඒ දෙකෙන් එක කොටසක් අපි මෙහෙම පාඩ කරමුකෝ ඔන්න ඔය විදිහට බෙදපු මේ කොටස් දෙකෙන් එක කොටසයි අපෙන් අහන්නේ මේ බෙදපු කොටස් හතරෙන් කොටස් දෙකක් මෙන්න මේ විදිහට හරිද දැන් අවබෝධ වුණා නේද මෙන්න අපි කොටස් පහකට බෙදුවනේ ඒ පහෙන් කොටස් තුනක් කියන අදහස තමයි උඩ ඉලක්කමෙන් අහන්නේ එහෙනම් අපි කොටස් තුනක් මෙන්න මේ විදිහට හොයා ගන්නවා මේ බෙදපු කොටස් 8න් එක කොටසක් ඔන්න දැන් අපිට හරියට පැහැදිලිව අවබෝධ වෙනවා එහෙනම් මේ කොටස් 10න් කොටස් තුනක් මං හිතන්නේ ඔයාලට පැහැදිලිව අවබෝධ වුණා මේ භාග ලියනකොට ඉරෙන් උඩ ලියන ඉලක්කවේ සහ ඉරෙන් යට ලියන ලොකු ඉලක්කමෙනොයි පොඩි ඉලක්කමෙනොයි මොකක්ද මේ පෙන්නන අදහස කියලා. භාගාශ්‍රිත ගැටලු දෙකක් ඔන්න මම ඔයාලට ගෙනාවා අපි මේ ගැටලු දෙක විසඳමු. පළවෙනි ගැටලුව බලන්න පුතේ මේක නම් පසුගිය ශිෂ්‍යත්ව විභාගයට අපි ප්‍රශ්නයක් සුනිල්ගේ නිවසේ සිට
පාසලට දුර කිලෝමීටර් 10කි. මේ කාර්ය 2005 වර්ෂයේදී ඔහු පාසලට ගියේ එම දුරින් පහෙන් එකක් බයිසිකලෙයි. ඉතිරි දුර දුම්රියනි. ඔහු දුම්රියෙන් ගිය දුර කොපමණද? මේ බලන්නකෝ. ඔයාලා හොඳට මතක තියාගන්න මම ඔයාලට කිව්වා මේ පහෙන් එකේ අදහස මොකක්ද කියලා. සමාන කොටස් පහකට බෙදෙන්න ඕනේ. එහෙනම් අපි බලමුකෝ මෙන්න මේ දුර. අපි බෙදනවා මෙන්න මේ අපි යන ගමක කොටුවක් සමාන කොටස් 2යි 3යි 4යි 5යි. පහකට බෙදුවා. එහෙනම් මේ පහෙන් එක කොටසක් එයාගේ මුකින්ලුද? බයිසිකලෙ මේ පහෙන් එක බයිසිකලෙන් තමයි එයා ගිහින් තියෙන්නේ. මේ ඉතුරු දුර ගියේ දුම්රියෙන්. අපෙන් අහන්නේ මේ දුර කොච්චරක්ද කියලා. එහෙනම් ගියපු කිලෝමීටර් 10 සමාන කොටස් පහකට බෙදෙන්න ඕනේ. ඔයාලා දන්නවනේ 10 පහෙන් බෙදුවාම කීයද පුතේ? පසරන් දෙක 10යි නේද? එහෙනම් කිලෝමීටර් 2ක් එයා ගියේ මොකෙන්ද? බයිසිකලෙ. ඉතුරු දුර ගියේ දුම්රියෙන්. එහෙනම් මෙතන 2ව කියන්ද? 2ව 4යි. ඒ කියන්නේ කිලෝමීටර් 8ක් කොහොමදියේ මොකෙන්ද පුතේ? දුම්රියෙන්. හරිම සරලයි. අපිට තියෙන මේ පහෙන් එක මේ භාගයේ නිවැරදිව අඳුනගත්තනම් අපිට මේ ගැටලුව හරිම සරලව විසඳන්න පුළුවන්. ඔන්න ඔයාලට තවත් ගැටලුවක් තියෙනවා. මුදලක් තියෙනවා. ඒ මුදලේ 8 5 ආහාර සඳහා. ඉතින් 3 2ක් ඇඳුම් සඳහාද වියදම් වූ පසු රුපියල් 200ක් ඉතිරි විය. තිබූ මුළු මුදල කීයද කියලා අහනවා. කීයක් තිබුණාද පුතේ? එයා ළඟ තිබුණා මුදලක් 1 8 5. ඒ කියන්නේ එයා ළඟ තිබිච්ච සම්පූර්ණ මුදල කොච්චරද? 8ක්. අපි අඳගමුකෝ මෙන්න මේ විදිහට. අපි මේක සමාන කොටස් 8කට බෙදමු. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් මේක තමයි එයා ළඟ තිබිච්ච සම්පූර්ණ මුදල. ඒකේ කොටස් 5ක්. මොයා මොකටද වියදම් කළේ? ආහාර සඳහා. එහෙනම් මේ ටික ඔක්කොම ආහාර. එයාගේ මේ ඉතුරු වුණානේ මේ ඉතිරි යෙන් 3 2. එහෙනම් මේ ඉතිරි වෙච්ච මුදලින් උන්න මං වෙන ලකුණක් දැම්මා. ඒ ඉතිරි 3 2ක් එයා වියදම් කරනවා පුතේ ඇඳුම් වලට. ඇඳුම්. ඒ වියදම් කරාට පස්සේ මේ ඉතුරු වෙච්ච කොටස රුපියල් 200යි. එහෙමනම් මේ තිබිච්ච මුළු මුදල කීයද අහනවා. එහෙනම් පුතේ කොටස් 8කට බෙදුවා. ඒකේ එක කොටසක් 200 නම් කොටස් 8ක වියදම අහන්නේ කොටස් 8ක මුළු මුදල අහන්නේ. එහෙනම් 8 වැඩි කරනවා 200. මෙන්න මෙහෙමනේ අපි කරන්නේ. 8ෙන් ගුණ කරන්න ඕනේ. 8වරක් බිංදුව බිංදුවයි 8වරක් බිංදුව බිංදුවයි 8වරක් 2 16. එහෙනම් එයාලට තිබිච්ච මුළු මුදල රුපියල් 1600යි. තේරුණා නේද පුතේ? කොටස් 8ක් මුළු මුදල 8න් 5ක් හින්දා 8න් 5ක ආහාර සඳහා වියදම් කරායි කියන්නේ මුළු මුදල කොටස් 8කට බෙදා ගන්නවා. ඒ 8න් 5ක් ආහාර 8න් 2ක් ඇඳුම් එක කොටසක් ඉතුරු වෙනවා. ඒකේ වටිනාකම රුපියල් 200යි. එහෙනම් 200 වටක් බලන්න ඕනේ මුළු මුදල හොයන්න. හරිම සරලයි පුතේ. මේ භාගයේ කියන එකේ අර්ථය පැහැදිලිව හරියට තේරුම් ගත්තනම් ලියන විදිය ඔයාලට මේ ගැටලු හරිම පහසුවෙන් විසඳන්න පුළුවන්. මං හිතනවා ඔයාලට මේ භාග ගැටලු හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. එහෙනම් ඔයාලට සුබ අනාගතයකට ආශිර්වාද.